අපි සියලු දෙනාටම එක අරමුණයි තිබෙන. ඒ අරමුණ තමයි ලෝකයේ ජය ගැනීම. තමන් මොන ශේෂ්ත්‍රයේ නිල්ලා හිටියත් ක්‍රීඩකෙක් හෝ වේවා, වෘත්තිකයෙක් හෝ වේවා, ව්‍යාපාරිකයෙක් හෝ වේවා, කලාවක නිල්ලා ඉන්න පුජ්‍යලෙක් හෝ වේවා, අපිට තිබෙන්නේ එක අරමුණයි. ඒ අරමුණ මම රකිව්වා වගේ ලෝකයේ ජය ගැනීම. එහෙම නැත්නම් තමන් නිල්ලා ඉන්න ශේෂ්ත්‍රය තුල උච්චම ස්ථානයට පත්වීම. ඒ යන ගමනේදී අපිට පාඩම් ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. මේ පාඩම් ඉගෙන ගැනීමේදී අපිට නොයෙකුත් ක්‍රම තිබෙනවා තමන්ට දැනගත යුතු දේ දැනගන්න, තමන්ගේ කුසලතාවයන් වර්ධනය කරගන්න, නිපුණතාවයන් වර්ධනය කරගන්න, ඒ සියලු දේවල් ළඟා කරගන්න නොයෙකුත් මාධ්‍ය තිබෙනවා, නොයෙකුත් ක්‍රම තිබෙනවා, නොයෙකුත් විදි තිබෙනවා. නමුත් මේ සියලු දේම අතරින් අපිට වඩා තීර්ව ප්‍රබල ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමය තමයි අපි මේ වැඩසටහන තුළ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. ඒ ක්‍රමය තමයි ලෝකයට අභියෝග කරපු, ලෝකයේ ජයගත්ත, වෙනස් විදියට හිතන, වෙනස් ආකාරයට ක්‍රියාත්මක වුණ, වෙනස් දේවල් කරපු, වෙනස් ජයග්‍රහණය ලබාගත් පුජ්‍යලයන්ගෙන් ඒ දේ කෙරුවේ කෙසේද කියන එක උන්ගේ මුව තුළින්ම ලබාගෙන අපේ රටේ තරුණ පරපුර, දෙමව්පියෝ සහ අපේ වැඩිහිටියන් සමඟ බෙදාගෙන ඒ අය මාර්ගයෙන් මේ තරුණ පරපුර නිවැරදි මාර්ගයට යොමු කරන්න, ඒ තුළින් අපි බලාපොරොත්තු වන ජයග්‍රහණය කරා රටක් හැටියට යන්න. අපි අද ඔබට හඳුන්වලා දෙන්නේ මේ වැඩසටහන තුළින් ක්‍රීඩකයෙක්. ලංකාවේ ක්‍රීඩාව ගැන කතා කරනකොට, ක්‍රීඩා ගැන කතා කරනකොට අපිට නිරායාසයෙන්ම එන ක්‍රීඩාව තමයි, මතකෙට එන ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමයි අපි ලෝකයේ ප්‍රථම ස්ථානයට පැමිණිලා තියෙන්නේ. ලෝකයේ පරාජය කරපු ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ලංකාවට අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට ඉවහල් වෙච්ච ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. අපි හර මම කලින් කිව් ආකාරයට ගෙන්නල තිබෙන්නේ ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච ක්‍රීඩකයන්ගෙන් අති විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක්. ඔහු ලංකාවේ ක්‍රිකට් නායකයා. ඒ එකම වසර 15කට පසුව ලංකාවේ ප්‍රධාන පුහුණුකරු හැටියට ඔහු පත්වෙනවා. මේ පත් වෙන්නේ වසර 15ක් මේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරපු විදේශිකයන්ව පැත්තකට දාලා මේ ශ්‍රී ලංකාවේ කැඩෙනම ඔහු ඉදිරිපත් වෙනවා. වැඩිපුර ඔහු ගැන දැනගනි මේ කතාව දිගට යනකොට. Mavan Athapattu. Mavan, welcome to the show. Thank you, Vishal. Thank you very much for inviting me. මමන් අපි ඔබ ක්‍රීඩකෙක්, මගේ බැක්ග්‍රවන්් එක වෙනස්. නමුත් අපි පුංචි කාලේ නොයකුත් දේවල්වල නිල්ලා ඉන්නවා. අවසානයේ අපි හඳුනාගන්න අපි කවුද කියලා. ඒ හඳුනා ගැනීම තුළ අපි ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා තමයි අපි ජයග්‍රහණය කරා යන්නේ. ඒ ජයග්‍රහණය කිරීම ලේසිනයි, තාමත් අපහසු කාර්යයක්. අපි ජයග්‍රහණය කෙරුවේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පසුව කතා කරමු. නමුත් ඔබ කොහොමද මේ අවස්ථාව හඳුනාගත්තේ? ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම සඳහා සුදුසුයි, ඔබට හැකියාව තිබෙනවා කියන එක කොහොමද ඔබ හඳුනාගත්තේ? මොන වකවානුවේද, මොන විදිහටද? කිෂෝ, මම හිතන්නේ ක්‍රීඩාවේදී තමන් හඳුනා ගැනීමට වඩා මම හිතන්නේ තමන්ගේ පුහුණුකරුවෝ, දෙමව්පියෝ, ප්‍රේක්ෂකයෝ තමන් හඳුනා ගැනීම තමයි වැඩියත්ම කෙරෙන්නේ. තමන් ක්‍රීඩාවට ආස නිසා, ප්‍රිය කරන නිසා, ආදරය කරන නිසා ඒ ක්‍රීඩාව කරගෙන යනවා. කරගෙන ගියාම ඒ ක්‍රීඩාව කරන මට්ටම හොඳ නරක තමන්ට රට නියෝජනය කරන්න පුළුවන්ද, තමන්ට තමන්ගේ ක්ලබ් එක නියෝජනය කරන්න පුළුවන්ද, තමන් ඒ තරමට හොඳයිද කියන එක තීරණය කරන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ පුහුණුකරු, ඒ වගේම තේරීම් කමිටු, මහජනයා ප්‍රිය කරන එහෙම තමයි මම හිතන්නේ ක්‍රීඩාවේ වෙන්නේ අනිත් ශේෂ්ඨවලට වඩා ටිකක් වෙනස් ගතියක් දක්වන මම දක්වන විදිහට ක්‍රීඩා හරි මම ඔව් අනිවාර්යෙන්ම I think ඒ කියන්නේ ශේෂ්ඨයක නියලිලා ඉන්නකොට තමන්ගේ performance අනුව අනිත් අය තමයි තීරණය කරන්නේ තමන්ගේ තරඟකාරීත්වය අනුව තමන්ට කොතෙන්ටද යන්න පුළුවන් කියන එක. නමුත් ඔබ කොහොමද හඳුනාගත්තේ ක්‍රීඩාවට ඔබ දක්ෂයි කියලා? මම ක්‍රීඩාවට දක්ෂයි කියලා මම හඳුනාගත්තේ ඉතින් ඇත්තටම කනට වැටෙනකොට මම පොඩි කාලේ මම අවුරුදු 9න් 10න් විතර තමයි ක්‍රිකට් බලන්න පටන් ගත්තේ මගේ තාත්තත් එක්ක. ඉතින් ඊට පස්සේ පූර්ණිම කටයුතු වලට ගියා. ඊට පස්සේ පාසලේ ගාලේ මහින්ද විද්‍යාලයෙන් පටන් අරන් ආනන්ද විද්‍යාලයෙන් ඉවර කරනකොට 13න් 15 වෙන ක්‍රීඩකයන් වගේම ඒ කාලේ ක්‍රීඩා කරා අපි. ඉතින් ක්‍රීඩා කරන් යනකොට ගහන ලකුණු සංඛ්‍යාවල් ගන්න විකට් සංඛ්‍යාවල් එක්ක යම්කිසි දෙයක් Tamanට තේරෙනවා Taman හොඳයි Tamanට කනට වැටෙනවා හොඳයි. ඉතින් ඒ අර ඒ කොන්ෆිඩන්ස් එක වැටෙනවා Tamanට. ඉතින් යම්කිසි ආඩම්බර ගතියක් එම්ම Tamanගේ ඇඟෙන්ම මතුවෙනවා ඒක. ඇවිල්ලා මේක මට පුළුවන් මේකෙන් මම ජය ගන්න ඕනේ කියන හැඟීම ආව කියන එක තමයි ඔබ කියන්නේ. ඒක ආවේ මහින්දේදීද එහෙම නැත්නම් ආනන්දේදීද? මහින්දේදී මට එච්චර ලොකුවට මම එක අවුරුද්දක් විතරයි හේසෙල්ලම් කෙරුවේ. හැබැයි මම ආනන්දට ආපුවාම මට තේරුණා ටිකක් පළවෙනි දවසේම මට පොඩි ඉංගියක් හම්බුණා මන් ටිකක් හොඳයි කියලා. ඉතින් ඉතින් මම ඒක අර කියන වගේ ඔලු විදම ගත්ත එහෙම එකක් නෙමෙයි අපි මම හිතන්නේ අපිට හරි උපදේශයක් ලැබුණ අපේ පුහුණුකරුවන්ගෙන් ඒ වගේම දෙමාපියෝ වැඩිහිටියන්ගෙන් ඒක ලැබුණා අපේ වාසනාවට. ඉතින් ඔලුව පහත් කරගෙන තමන්ගේ ආශාව මත ඒ පුහුණුවීම් කටයුතු කරගෙන ගියාම තමන් හිත ඇතුලේ කියනවා මේ යම් කිසි දෙයක් තමන්ගේ තියෙනවා ඕකට පුහුණුවීම් කටයුතු කරලා කැපවීම කරලා ඉදිරියට යන්න කියන එක හිත ඇතුලේ කියනවා. අවස්ථාවේද ඔබට තේරුණේ මම වෙන මාර්ගයකින් යන්න නැතුව ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණොත් තමයි ඔබ බලාපොරොත්තු තැනට යන්න පුළුවන් කියලා? ඒක නම් හරිම අමාරුයි කිෂෝ කියන්න. ඔක ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් එතනටම යනවා කියන්නේ මම ගැන කතා කරොත් එහෙම මම හරිම වාසනාවන්තයි. මම හිතන්නේ අනිත්‍යත් වාසනාව නිසාද එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා හැමෝම හිතනවා නම් වාසනාවන්තයි කියලා හොඳයි කියලා. මොකද මම එහෙම හිතන්නේ සාධාරණ හේතුවක් නිසා. මම වාසනාව නැත්තම් ක්‍රීඩාවේ දියුණු වෙන්න බැරිද? ක්‍රීඩාවේ ජයග්‍රහණ කරන්න බැරිද? වාසනාව ක්‍රීඩාවේ දක්ෂයෙක් වෙන්න ඕනේ. දක්ෂයෙක් වුණ පළියටම වාසනාව නැත්තම් කණ්ඩායමට තේරෙන්නෙත් නැහැ කියන එක මම කියන්න ඕනේ. මොකද මේ අවස්ථාවල් එනකොට ඒ ලැබෙන අවස්ථාවල් Tamanට ගැළපෙන අවස්ථාවල් වෙන්න ඕනේ. ඒ ගැළපෙන අවස්ථාවෙන් දෙකෙන් තමන් පෙන්වන්න ඕන මොන වගේ දක්ෂයද තමන්. මොකද නැත්තම් පූලිමක්ම ඉන්නවා තමන්ගේ තන ගන්න. අනිවාර්යයෙන්ම. ඒක තමයි තිබෙන තරඟකාරීත්වය ක්‍රීඩාව තුලත්. ව්‍යාපාර ලෝකයේ තුල සහ අනිකුත් අංශවල තිබෙන තරඟකාරීත්වය වගේම හෝ එහෙම ඊට වඩා තරඟකාරීත්වයක් ක්‍රීඩාව තුලත් තිබෙනවා කියන එක තමයි ඔබ කියන්නේ. එතකොට දැන් ඔබ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත් වෙනවා. ඔබට නායකත්වයේ තිබෙනවා කියලා ඔබ හඳුනාගත්තද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ද ඒ දේ හඳුනාගත්තේ ඔබෙන්? මම හිතන්නේ දැන් ක්‍රීඩකයෝ වශයෙන් ඒ කාලේ මම නම් දන්නේ දැන් කණ්ඩායම එහෙම වෙනවා. දැන් නම් මම හිතන්නේ මාස දෙකකට කණ්ඩායමේ නායකයෝ මාරු වෙනවා. හැබැයි ඒ කාලේ මම හිතන්නේ තිබුණා අපිට මේ නායකයෝ ග්‍රූම් කරනවා කියලා එකක්. ඉතින් 13න් 15 15න් 15 17න් 15 19න් 15 ඊට පස්සේ අන්තර් පාසල් කණ්ඩායම් වල 19න් 15 ජාතික කණ්ඩායමේ 23න් 15 ජාතික කණ්ඩායමේ අපි නායකයෝ මං හිතන්නේ හිමින් පුරුදු කරුවා. ඒ විදිහට තමයි නායකයෙක් බිහි වෙන්නේ. කියලා. ඔව් මාවන් ලෝකේ ජයගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔහුගේ දක්ෂතාවය ගැන ඔබ සියලු දෙනාම හොඳින් දන්නවා. ඔහුගේ ජයග්‍රහණ ගැන අපි සමහරක් වෙලාවට ඉදිරියේදී කතා කරයි. නමුත් ඒකම ඔහු කතාවක් කියනවා. ඔහු කියනවා දක්ෂතාවයම මදි ලෝකේ ජයගන්න තමන්ට වාසනාවක් තියෙන්න ඕනේ කියන එක. ඔහු ගේන තර්කය තමයි කොච්චර දක්ෂයෙක් වුණත් නිවැරදි තැනදී නිවැරදි කාලයේදී Tamanට ඒ වාසනාව තිබුණ නැත්නම් හිමුනේ නැත්නම් සමහරක් වෙලාවට Tamanගේ දක්ෂතාවයෙන් වැඩ ගැනීමේ හැකියාව නොලැබෙන්න පුළුවන් කියන එක. අපි ඕන ශේෂ්ත්‍රයක මමන් ජයග්‍රහණය කරා යනකොට ජයග්‍රහණය හඹා යනකොට ජයග්‍රහණය පිටුපස්ස යනකොට අපිට බාධක එනවා අපිට චැලෙන්ජස් එනවානේ. ඔබට තිබුණු චැලෙන්ජස් මොනවාද? ඔබ කොහොමද මේ චැලෙන්ජස් වලට ෆේස් කරුවේ? චැලෙන්ජ් එකට චැලෙන්ජ් කරුවේ කොහොමද කියන එක මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන් අහන්න බොහොම ආසාවෙන් ඉන්නවා ඇති. මොකද මේ කතා කරන්නේ මාවන් අතපත්තු. මංහිතන චැලෙන්ජර්ස් කියනවා බාධක කියනවා හැම ශේෂ්ත්‍රය වගේම මං කතා කරොත්තේම ක්‍රිකට් ශේෂ්ත්‍රය ඒවා එනවා. ඉතිං මං මුදුම්පත් කරගන්න හැමතිස්සම මම ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආදරය ආසාව. ඉතිං මම 0.5ක් ගහලා පටන් ගත්ත මිනිහෙක්. මට ක්‍රිකට්වල 0.5 1යි 0.1ක් ගහන්න සෑහෙන කාලයක් ගියා. අවුරුදු 5ක් ගියා. මම දන්න තරමට 0.0.0.1.2 ඒ තමයි ටෙස්ට් මැචස් තුනේ ෆස් මැචස් තුනේ ඔබට තිබුණු අභියෝගේ හැමදේ වෙන්න හොඳට කියලා දැන් ඔය බින්දුවලට තමයි දැන් මිනිස්සු කතා කරන්නේ මගෙන් එක එක දේවල් අහගන්න ඕනේ කියලා. ඒතර ප්ලස් පොයින්ට් අනිවාර්යයෙන්. එච්චර පසුබෑමක් වෙලා කොහොමද ඔබ මෙතෙන්ට ආවේ? මම දන්නෙත් නෑ ඇත්තටම. මට ඇත්තටම කියන්න තියෙන්නේ මං ක්‍රීඩාවට ආසයි. මං ඒ ක්‍රීඩාවට ආසයි ආදරෙයි. මං කැපවීම් කරා මහරි ආසයි බැට් කරන්න. ඉතින් මට බින්දුවක් ගැහුවද ලකුණක් ගැහුවද 100ක් ගැහුවද කියන එක නෙවෙයි මට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ බැට් කරන්න තියෙන ආසාව විතරයි. ඉතින් ඒ ආසාව තුලින් මට මේ චැලෙන්ජර්ස් කියන දේවල් ඒවා එන්න තියන්න නැති. ඒවා එන්න තියන්න නැති ගානටම මම ක්‍රිකට් ක්‍රීඩාවේ කැපවලා හිටියා. ඔව්. අපි රියල් චැලෙන්ජර්ස් කීපයක් ගැන කතා කරනවා නම් ඔබ නියලුණු ක්‍රීඩාව තුල එහෙම නැත්තම් සමහරක් වෙලාවට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හැටියට එහෙම නැත්නම් කැනඩාවේ ගිහිල්ලා එහි ජාතික කණ්ඩායම පුහුණු කරනකොට එහෙම නැත්නම් සිංගප්පූරුවේ ගිහිල්ලා ජාතික කණ්ඩායම පුහුණු කරනකොට සමහරක් වෙලාවට ඔබට අභියෝග තිබෙන්න පුළුවන්. අභියෝග එකක් දෙකක් ගැන කතා කරුවොත් අපේ නරඹන්නන්ට යම්කිසි පණිවිඩයක් දෙන්න මාවන්. මම ක්‍රීඩකයෙක් වශයෙන් ඉස්සෙල්ලාම කියනවා ක්‍රීඩකයෙක් වශයෙන් තියෙන අභියෝගයට වඩා ඔයා ලෝකේ ඉන්න වේගම පන්දු යවන්නට ගැහුවත් ලෝකේ ඉන්න දරුණුම දඟන පන්දු යනවන්ට ගැහුවට ගහන එකත් ලේසි. මම හිතන්නේ පරිපාලනයේ එන චැලෙන්ජර්ස් වලට වඩා කෝච් කෙනෙක් වගේ විදියට එන චැලෙන්ජර්ස් හරිම අමාරුයි. මොකද ඔයා 15ටම වගේ කියනවා ටීම් එකේ 15ටම වගේ කියනවා. එතකොට ක්‍රිකට් ලෝලී ජනතාවටත් වගේ කියනවා අනිවාර්යයෙන්ම. එතකොට ටීම් එක පැරදුනාම ටීම් එකේ ඉන්න මෙම්බර්ස් ලගේ පර්ෆෝමන්ස් පුවර් පර්ෆෝමන්ස් ගැන නෙමෙයි කතා කරන්නේ කෝච් ගැන කතා කරන්නේ. අපි මේ වකවානුවේ ඒ සිද්ධිය හොඳට අත්විඳිනවා. ඔව් ඒ කියන්නේ මේ අද හොඳයි කියන කෝච් හෙට කවුරු හරි 0.2ක් ගැව්වම අපෝ එයා හරි නැහැ කියනවා. මැචස් දෙකක් තුනක් පැරදුනාම ඒ හැබැයි ඒ කියන්නේ කෝච්ගේ දක්ෂතාවයන් අගයන්න පුළුවන් මිනිස්සුද කියන එක මට ලොකු සැකයක්. මොකද කෝච්ගේ දක්ෂතාවයන් අගයන්න පුළුවන් මිනිස්සු එහෙම කියනවා නම් මම හිතන්නේ ඒක කෝච් කෙනෙක් ගනි. මොකද කෝච් අපි හැමෝම ඉගෙන ගන්න මිනිස්සු. අපිට දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් වෙන මිනිහකින් හරි. හැබැයි මේක කවුරු හරි දන්නේ නැති එක්කෙනෙක් තමන්ගේ ප්‍රයෝජනය සඳහා කියනවා නම් මම හිතන්නේ ඒක ක්‍රීඩාවටත් ඒ මනුස්සයාටත් කණ්ඩායමටත් කරන නිගාව. ඔව්. දැන් ඔබ පරිපාලනය ගැන කතා කරුවා. ඉතින් ලංකාවේ පරිපාලනය සහ තවත් රටවල් දෙකක ඒ රැකියාවම කරපු පුද්ගලයෙක් හැටියට මම ඔබෙන් ඇහුවොත් අපේ රටේද එවැනි චැලෙන්ජස් වැඩි එහෙම නැත්නම් කැනඩාවේද සිංගප්පූරුවේද ඒව වැඩි කියලා මොකද්ද ඔබේ පිළිතුර වෙන්නේ? මම හිතන්නේ මම කැනඩායි සිංගප්පූරුයි කරනකොට ඒවා ලංකාව තරම් දියුණු තත්ත්වයක නැහැනේ ක්‍රිකට් වල. අපි ඉන්න තත්ත්වය කිසි ඔයා කිව්වා වගේ අපි වර්ල්ඩ් මැප් එකේ අපිව දාගත්ත කොහොම හරි ඒ 90 දශකයේ වර්ල්ඩ් කප් එකක් දිනලා. ඉතින් එදා ඉඳන් මේක රණතුංග කන්ට්‍රි වුණා, ජයසූරිය කන්ට්‍රි වුණා, ඩිසිල්ව කන්ට්‍රි වුණා. මිනිස්සු අඳුරගත්තා. ඉතින් අපි ඒ මගින් සෑහෙන ගමනක් ගියා. මාවන් අතපත්තු කන්ට්‍රි වුණා. මම කියනවා කොහොම හරි ඒ රටවල් එකත් එක්ක සංසන්දනය කිරීමටයක් අමාරුයි. ඉතින් මේ රටේ තියෙන චැලෙන්ජස් ඒක නිසා කොහොමටත් වැඩි. මොකද ඔයා බලාගෙන ඉන්නේ කොතනද වැරද්ද? ඉස්සෙල්ලාම බලනවා තේරීම් කමිටුවේද ප්‍රශ්නයක් තියෙනවා තේරීම් කමිටුව අයින් කරනවා. එතකොට නැත්තම් බලලා පුහුණු කරුද? පුහුණු කරුව අයින් කරනවා. බැරනම් නායකයා. අපේ තරණ පරපුරේ ඉගෙන ගන්න මේ වගේ චැලෙන්ජස් තියෙනවා. ඒක රියල් ලයිෆ් එකේ තියෙනවා. මේවා එක ඩීල් කරනකොට කොහොමද ඩීල් කළ යුත්තේ? තමන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තමන් අනිත් අයෙක් ගනුදෙනු කරනකොට මොන විදියටද මේ දේවල් පරිපාලනය කළ යුත්තේ? ක්‍රිකට් ක්‍රීඩකෙක් වශයෙන් හරිම ලේසි මම හිතන්නේ කිසිම මේවා කරන්න. මොකද තමන් මේක දේශපාලනීකරණය කරා වෙලා හරි කියලා නැත්නම් මාධ්‍යෙන් මේවට ප්‍රෙෂර් එක දානවා. ඕවා මම හිතන්නේ හරිම මේ ලපටි කතන්දර. මොකද මට හිතෙන විදියට මම පිතිකරුවෙක් විදියට මට එන පන්දුවර ගහන්න පුළුවන් වෙනකොට ගහලා කතා කරාට ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි මේ පන්දුව දාන්නත් ඉස්සෙල්ලා මැච් එකටත් ඉස්සෙල්ලා මට දේශපාලනීකරණයක් වෙලා තියෙන බෝඩ් එක. හරි මට එහෙම ප්‍රශ්න වල මම හිතන්නේ ඒක ටිකක් හරි නෑ. මොකද ඔයා ඔක්කොම ප්‍රශ්න ටික විසඳනකම් හිටියොත් එහෙම ඔයාගේ ලකුණු 100 ගහන්න. ඒ ලකුණු 100 නම් 900ක් නෙමෙයි. ඔය ඉතින් බැට් එකෙන් පිළිතුරු දෙන්න කියන එක තමයි කියන්නේ ඔබ බැට්ස්මන් කෙනෙක් හැටියට. මම බැට්ස්මන් කෙනෙක් හැටියට නම් මම බැට් එකෙන් පිළිතුරු දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මගේ දක්ෂතාවය තියෙන එතන. මගේ දක්ෂතාවය පරිපාලනයටවත් දේශපාලනයට මේ ඇඩ්වයිස් කරන්නවත් මගේ දැනීමවත් ඒක නැහැනේ මට. මට තියෙන දක්ෂතාවය මම පෙන්වන්න ඕනේ. මම හිතන්නේ දැන් කියන්නේ ප්‍රෙෂර් එක Tamanට වැටුනාම ක්‍රිකට් ක්‍රීඩකෙක් වශයෙන් ඉස්සෙල්ලාම හිතන්න ඕනේ බේසික්ස් ගැන. රයිට් රයිට්. අපි හිතන්න ඕනේ කරන්න පුළුවන් බේසික් අපිට ඉස්සෙල්ලම ඉගෙනුවේ මොකක්ද ආයන්න මොකක්ද. ඉතින් ඒ ටික කරගන්නවා වගේම අපිට මොකක් හරි පිටස්තර ප්‍රෙෂර් එකක් එනවා නම් චැලෙන්ජ් එකක් එනවා නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ බේසික්ස් ටික කරලා තමන්ගේ ફોකස් එක නැරෝ කරගන්න. රාජකාරිය නිශ්චයාකාරයෙන් ඉෂ්ට කිරීම තමයි හොඳම පිළිතුර වෙන්නේ. ඔව්. මාවන් කියන්නේ තමන් නියැලලා ඉන්න ශේෂ්ත්‍රය තුල තමන් පාලනය කරන දේ නිවැරදිව කෙරුවොත් ඒක තමයි ඔය අනිත් අය විසින් තමන්ට ඉදිරිපත් කරන අභියෝගයන්ට හොඳම විසඳුම වෙන්නේ. ඇහෙන දේවල් කියන දේවල් තමන්ව පහතට දාන්න ඒ කරන දේවල් ගැන එච්චර අවධානය යොමු කරන්න එපා. තමන් කරන වැඩේ හරියට කරන්නේ ફોකස් එක ඇතුව. ඒක තමයි චැලෙන්ජස් වලට පිළිතුර වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ මාවන් මේ කියන්න උත්සාහ කරුවේ. මම අපි ඔපචුනිටි එක කොහොමද රෙකග්නයිස් කරන්න කියන එක ගැන කතා කරුවා. ඊට පස්සේ චැලෙන්ජස් ගැන කතා කරුවා. දායකත්වය කියන එකේදී ඔබ ක්‍රිකට් ක්‍රීඩකෙක් හැටියට සාර්ථක වෙලා ලංකාවේ කැප්ටන් වෙලා ලංකාවේ හෙඩ් කෝච් වෙලා ඒ ලබන තෘප්තිය ඒ ජයග්‍රහණය වින්දනය කරන එක එකක්. ඒ එක්කම ඔබෙන් රටට දායකත්වයක් තියෙනවනේ ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩාවට එහා ගියපු දායකත්වයක්. අපි මේ දායකත්වය ගැන කතා කරමු ක්‍රිකට් ක්‍රීඩාව තුළ හෝ ක්‍රිකට් ක්‍රීඩාව තුළ සහ එයින් ඔබට ගියපු දායකත්වයක් ඔබ මේ රට වෙනුවෙන් දීලා තිබෙනවද? ඒ දීලා තිබෙන දායකත්වය කුමක්ද කියන එක ගැන අපි කතා කරමු. අවංකවම මම දායකත්වය දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක කොච්චර හොඳ එකක්ද නරක එකක්ද කියලා තීරණය කරන්න මට බැහැනේ. මට හරි අමාරුයි. ඉතින් මං අවංකවම යම් කිසි දෙයක් රෝල් මොඩල් කෙනෙක් වෙන්න කියලා හරි දේ කරන්න මගේ දිහා බලලා මෙයා කරන හින්දා කරනවා කියලා බලන්න කියන්න අහන්න හරි ආසයි. හරි. ඒතර මොකද මං හිතනවා යම් කිසි දෙයක් ඒක ඉතින් මගේ අතින් වෙලා තියෙනවා. ඒක ලොකු දායකත්වයක් නේ. ඒ කියන්නේ තමන්ව රෝල් මොඩල් කෙනෙක් හැටියට සමාජය පිළිගන්නවා නම් ක්‍රීඩාව තුළ හෝ ක්‍රීඩාව කෙනෙක් හරි සමාජ කෙනෙක් හරි මම හිතන්නේ ඔබ හරි නිහතමානී චරිතයක් කියන එක මම හිතන්නේ මේ වෙනකොට සියලු දෙනා ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. හැබැයි හරි නේ අනිවාර්යයෙන්ම. එතකොට ඒක ලොකු දායකත්වයක්. ඒක තමන් රෝල් මොඩල් කෙනෙක් හැටියට සමාජය පිළිගන්නවා නම් ඒ කියන්නේ සමාජය ඔබෙන් ඉගෙන ගන්නවානේ. සෝ ඉගෙන ගැනීම එක දෙයක්. ඊට අමතරව මොනවද ඔබ හිතන විදියට මේ රටට මේ සමාජයට ක්‍රීඩාවට ඔබ දක්වපු ඒ දායකත්වය? මම කියෝගේ හරි අමාරුම ප්‍රශ්නේ මේක. මම හිතන්නේ ක්‍රීඩා කරන කාලේ දායකත්වය අපි ලබා දෙන්නේ රටට කණ්ඩායමට අපේ ඒ දෙන ඒ අපිට හම්බෙන රෝල්ස් වල. දැන් අපි මම පිතිකරුවෙක් විදියට මට තියෙනවා කණ්ඩායමේ එක චරිතයක් රඟපාන්න. යම් කිසි ආකාරයකට ලකුණු ලබාගෙන යම් කිසි ස්ථානයක ගිහිල්ලා ඒ ටික මම කරන්න ඕනේ. තව එක්කෙනෙක්ට තව චරිතයක්, සනත් තව චරිතයක් තියෙනවා, අරවින්දට තව එකක් තියෙනවා, රණතුංගට අර්ජුනට එකක් තියෙනවා, එතකොට හෂාන්ට එකක් තියෙනවා, රොෂාන්ට එකක් තියෙනවා. අපි මේ අපි ඔක්කොම චරිත ටික හරියට රඟපාන්න හදලා පිටිකරුව විදිහට. ඉතින් බෝලර්ලගේ පැත්තෙන් චමින්ද වාස්, මුරලි ඒගොල්ලන්ගේ ඒ චරිත ටික ඒගොල්ලන් රඟපාන්න හදලා. මේ රඟපෑම හරියට වුණාම තමයි මේ චිත්‍රපටය සාර්ථක චිත්‍රපටයක් වෙලා මේ ලෝක කුසලාන දිනන්න, අර කිව්වා වගේ ලෝක අනිත් රටවල් එක්ක ගිහිල්ලා ජයග්‍රහණය කළා අපේ රට යම්කිසි ස්ථානයකට ගේන්න එක වෙන්නේ අපි ඔක්කොම මේ චරිත ටික හරියට රඟපෑවොත් තමයි. හරි. මම ස්ටේට්මන්ට් එකක් දුන්නනේ ඒක වෙලාවක ඔබ හඳුන්වලා දෙනකොට කොන්ද පණ තියාගෙන තීරණ ගත්ත පුජ්‍යලේ කියලා. ඒකම ඔබ හරිය නිහතමානීකමෙන් අදහස් කරන්නේ නැහැ. ඔබ නිවට නියාලු පුජ්‍යලෙක්. ඔබ ඉතාමත් කොන්ද කෙලින් තියාගෙන වැඩකරපු පුද්ගලයෙක් හැටියට රට හඳුනගෙන තිබෙනවා. අතීතය දිහා පිරික්සල බලනකොට ඔබ ඕස්ට්‍රේලියාවේදී තීරණයක් ගන්නවා නෑ මම යනවා ලංකාවට කියලා. ලොකු ස්ටේට්මන්ට් එකක් කළා. ඉතින් ඒක රටට පණිවිඩයක් නෙමෙයිද? ඒක ශේෂ්ත්‍රය කුමක් හෝ වේවා තමන් නිවැරදි අවස්ථාවේදී නිවැරදි තීරණය ගැනීම තමයි හරිදේ වෙන්නේ කියන එක පණිවිඩයක් හැටියට ගත්තොත් ඒ දේවල් දායකත්වයන් නෙමෙයිද? කිසු ඇත්තරම මම දන්න එක එහෙමද කියලා මන් දන්න එක මං එම ලිකිව මං ක්‍රීඩකෙක් හැටියට අපේ තියෙන ප්‍රෙෂර් එකේ අපි එහෙම මේ ප්‍රෙෂර් එකේ ක්‍රිකට් ගහනකොට සමහර දේවල් හරි අමාරුයි තියාගන්න. මන් දේවල් කිව්වා. හැබැයි මම මිනිස්සු අඳුරා ගනිද්දී ඊට පස්සේ මැචෝ වෙලා මිනිස්සු අඳුනා ගනිද්දි මේ කතාව ඇත්තට කියන්න තිබුණේ මේ මිනිස්සයටද වෙන මිනිස්සයටද කියන එකත් මට සැකයක් තියෙනවා. මොකද මේ සමහරලාට මේ පැලැන්තිය කියලා මේ ඉංග්‍රීසි වචන දෙකක් එහෙට මෙහෙට කතා කරන මිනිස්සුම නෙමෙයි මිනිස් එළියට පෙන්වන මූණ නෙමෙයි හිත මිනිසුන්ගේ ඇතුලේ තියෙන්නේ. ඉතින් මම මේ කියපු පුද්ගලයා මං හිතනවා සමහර විට හිතලා දෙයක් මට එහෙම දෙයක් කරන්න නැතුව ඇති. මට ආරංචි වුණෙත් එහෙමයි කතා කරන්නෙත් එහෙමයි. හැබැයි සමහරවිට මේ එලියෙන් හොඳයි කියලා පෙන්නන මිනිස්සු සමහරලාට මේ ක්‍රීඩා ශේෂ්ත්‍රය අපිට සෑහෙන හම්බ වෙනවා මේ කට්ටියව. ක්‍රීඩා ශේෂ්ත්‍රය තුළ විතරක් නෙමෙයි මාවන් වෙන ශේෂ්ත්‍රය නියෝජනය කරන පුජ්‍යලයක් හැටියට මම කියනවා මේක සෑම ශේෂ්ත්‍රයටම පොදු දෙයක්. මේව ඔක්කොම ඉතින් අත්දැකීම් තමයි. අත්දැකීම්. ඉතින් ඔබගේ ප්‍රතිචාරය උනේ ප්‍රතිචාරය ඔබ කියනවාද පුජ්‍යලයක් හැටියට ඒ දේම තමයි අනිත් අයත් කළ යුත්තේ? එහෙම නැත්නම් වෙනස් විදිහට ඒ දේ කරන්න ඕනේ කියලා? නෑ මම හිතන්නේ නෑ ඒ තත්ත්වයට යන්න ඕනේ කියලා. මම හිතන්නේ නෑ ඒ තත්ත්වයට යන්න ඕනේ කියලා. මම හිතන්නේ තමන් හරි දේ කළා කෙලින් දේවල් ප්‍රකාශ කිරීම කණ්ඩායමටත් රටටත් තමන්ගේ දායකත්වය දෙන ඕනම තැනකට මම හිතන්නේ ඒක ඔබිනවා. කෙලින් කතා කිරීම. වරදක් වුණාම අත උස්සලා මම වැරදි සමාව වෙන්න මම ඉගෙන ගන්නවා මේකෙන් කියලා කියන්නත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒ වගේම ඕන තරම් වෙලා තියෙනවා. ඒ වගේම මිනිස්සු හඳුනා ගැනීම මම හිතන්නේ මොන ශේෂ්ත්‍රයේ හිටියත් කිසියෝ කියනවා වගේ හරිම අමාරු දෙයක්. අමාරුම දෙයක්. නමුත් ඒ දෙක කළ යුතුමයි. ජයග්‍රහණය කරන්න නම් කළ යුතුමයි. ඔව් ඔව් ඔව්. ඒක අනිවාර්යම දෙයක්. අනිවාර්යම කළ යුතු දෙයක්. එහෙම නැත්නම් අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ අපි නීලලානේ ශේෂ්ත්‍රය තුළ නිවැරදි ආකාරයෙන් ගනුදෙනු කළා ඒ සාර්ථකත්වය ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න සහ අපි සමුගන්නා දවසකදී අර ගරුත්වය ඇතුව සමුගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ඒ දේ නිවැරදි ආකාරයෙන් පරිපාලනය කිරුවේ නැත්තම්. මාවන් අතපත්තු කියලා කියන්නේ රට වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබලා දීපු පුජ්‍යලයෙක්, ක්‍රීඩකයෙක් හැටියට, පුහුණුකරුවෙක් හැටියට සහ අද ඔහු අනිවාර්යෙන්ම කිව යුතුම දේ තමයි ව්‍යාපාරවලත් නිල්ලා ඉන්නවා, විශේෂයෙන් සංචාරක ශේෂ්ත්‍රය තුළ. ඉතින් ඒ පැත්තෙනුත් ඔහු රටට ලොකු දායකත්වයක් සපයනවා. එතෙන්දී ඔහු ලස්සන කතාවක් කියනවා. ඒ කතාව තමයි අපි මිනිස්සුන්ව හඳුනාගත යුතුයි, අපි ඔපරේට් වෙන ක්‍රියාත්මක වන ඒ පරිසරය තුළ ඒ තමන්ගේ ගමන සාර්ථකව යන්න නම් සහ ඒ අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දෙන්න නම්. ඔහු කතා කෙරුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන. නමුත් මම ඔහුට කිව්වා නෑ ව්‍යාපාර ලෝකයේ තුලත් ඒ දේ ඒ විදියටම තමයි සිද්ධ වෙන්නේ කියලා. ඔබ වෙන ශේෂ්ත්‍රයන් නියෝජනය කරනවා නම් ඔබත් මා එක්ක එකඟ වෙයි මේ දේ සියලුම ශේෂ්ත්‍රවලට පොදු දෙයක්. මිනිස්සුන්ව හඳුනා ගැනීම, ඒ මිනිස්සුන්ව හඳුනා ගැනීම තුලින් උපක්‍රමශීලීව මිනිස්සුත් එක්ක වැඩ කිරීම ඉතාමත් වැදගත් දෙයක් මේ තරගය ජයග්‍රහණය කරන්නට යන ගමනේදී. මම නද ඔබ අත්දැකීම් බහුල පරිනත පුද්ගලෙක් පුරවැසියෙක් හරි අනේක තමයි හිතන්නේ වඩා නිවැරදි වචනේ පුරවැසියෙක් ඒකම ඔබ අභියෝගයන් වලට මුහුණ දීලා තිබෙනවා අවස්ථා හඳුනාගෙන තිබෙනවා නොයෙකුත් දේවල් ගැන අපි කතා කරුවා ඔබ පුරවැසියෙක් හැටියට හිතනවාද ලංකාව මේ යන විදිය හරි වැඩ කෙරෙන විදිය හරි වෙනස් විය යුතු නැහැ කියලා එහෙම නැත්නම් ඔබ හිතනවාද ලංකාව වෙනස් විය යුතුයි හිතන පතන ආකාරය ක්‍රියාත්මක වෙන ආකාරය ආකල්ප වෙන්න පුළුවන් සියලුම ශේෂ්ඨ ආවරණ වන විදියට ඒ වෙනස් විය යුතුයි කියලා ඔබ හිතනවා නම් කොතනද වෙනස් විය යුත්තේ කෙසේද වෙනස් විය යුත්තේ ලොකු සබ්ජෙක්ටක් කිෂෝ අපිදනට පැයක් විතර ඉන්නවා කෙටි කාලයක් තුළ කතා කරමු අපි පොඩි ඒවායින් කතා කරමු කිෂෝ අපි පොඩි ඒවායින් ඔයයි මායි දන්නේ ඒවායින් කතා කරමු මම හිතන්නේ අපි රටක් විදියට අපි පුරවැසියෝ විදියට මිලියන 21ක් ඉන්න රටක පුරවැසියෝ විදියට මම හිතන්නේ ලොකුම අඩුපාඩුවක් තමයි අපි මට පේන විදියට මේ ගොඩාක් දේවල් අපේ රටේ අපිට සම්පත් ඒවා මේවා දෙනවා අපි අඩුපාඩු පොඩි පොඩි අඩුපාඩු අපි හදාගන්න අපි පුරවැසියෝ විදියට අපි උත්සාහ කරොත් අපි මේ රෙස්පෙක්ට් කරනවා කියන එක එක එක්කෙනාට කොමන ශේෂ්ත්‍රයේ හිටියත් ඉන්න ලොකුම කම්පැනියේ CEO හරි අපිට එදිනෙදා උදව් කරන කුණු ට්‍රැක්ටරේ වැඩ කරන මිනිහ හරි හැමෝටම මේ රෙස්පෙක්ට් කියන එක එක ගානට ලැබුණොත් මම හිතන්නේ අපි ජාතියක් රටක් විදියට රෙස්පෙක්ටින් ඊච් අදර් කියන එක එකිනෙකාට ගෞරව කිරීම ඒකයි විනය කියන අනිත් එක මොකද මං කියන රෙස්පෙක්ට් කියන වචනේ පාවිච්චි කරේ හොඳ ලොකු කාර් එක හොඳ ලොකු ගෙදරක ලොකු ගේට්ටුවක් තියෙන ගෙදරක හොඳ සූට් එකක් ඇඳලා මොන ආකාරයේ මිනිහෙක් ගියත් අපි අර විවාහාරයේ කියන විතර මොන හොරෙක් ගියත් ඒ මිනිහට සැලූට් එක ගහන්න ගේට්ටුව ආරින්න දොර ආරින්න මිනිහෙක් ඉන්නවා. හැබැයි සාමාන්‍ය විදියට ඇත්තටම හරි විදියට මේ රටේ ජීවත් වෙලා හරි දේ කරලා විනානුකූලව ඉන්න මනුස්සයෙක්ට ඒ ගරුසරුකම හම්බෙන්නේ කරන්න කවුරුත්ම නැහැ ඇත්තටම නැහැ ඉතින් ඒ අපි අපේ පුහුමාන්නේ තියෙන්නේ මේ යන මේ වාහනේටයි මේ ගඩොල් වලින් හදලා තියෙන බිත්ති වලටයි ඕකටද කියන එක එතන ප්‍රශ්නයක් වෙනවා මිනිසුන්ගේ ගුණ වලට නෙමෙයි අද සමාජයේ සමහරක් වෙලාවලදී ගරු කරන්නේ ඔවුන් ළඟා කරගත්ත භෞතික දේවල් ඒක වෙනස් වේ යුතුයි කියලා ඔබ කියනවා. ඒක වෙනස් වේ යුතුමයි. ඔව්. එතකොට අපේ අධ්‍යාපනික තත්ත්වයන් අනුව එක එකනා අධ්‍යාපන තත්ත්වයේ ඉන්නේ. හැබැයි මේ අධ්‍යාපනයේ තත්ත්වය හදනට වඩා විනය හදන එක මට හිතෙන්නේ හරිම ලේසි. අපි හැමෝටම කියන්න බෑ අපිට මම හිතන්නේ විශ්වවිද්‍යාලයට කියලා ඩිග්‍රියක් ගන්න කියන එක හැමෝටම කියන්න බෑ. අවශ්‍යත් නැහැ. එක එකනාගේ එක එක ටැලන්ට්ස් තියෙනවා. ඉතින් හැබැයි මේ විනය කියන එක අපි පාරේ බහලා යන්න ගියත් විනය කියන එක මම හිතන්නේ හැමෝටම තිබිය යුතු එකක්. අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලේ ගියත් උපාධියක් තිබුණත් නැති වුණත් මොන දේ කෙරුවත් ඒ විනය කියන දේ රටකට අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. රටක් ගොඩන ගන්නවා. ඔව්. ඉතින් බලන්න මේ තව පොඩි උදාහරණයක් මම දෙන්නම්. අපි ඔය ලොකු කාර් එකක් කෙලවන එක්කෙනෙක් බලන්න. ඔව්. ඒ මිනිස්සයා හිතන්නේ ජීප් එකක් කෙලවන එක්කෙනෙක් හිතන්නේ බලන්න පාර යනකොට මේ පාරම මගේ. ඔව්. හැබැයි අර සාමාන්‍ය කාර් එකක් කෙලවගෙන උදේ හවස වැඩට යන මිනිහා ඒ මිනිහාගේ සයිඩ් එකේ සීට් බෙල්ට් එක දාගෙන යනවා. ඒ මිනිහාගේ හරියට පාරේ. හැබැයි අර යනකොට එයා හෝන් එක ගහලා එයා ඇඟට කපලා එක්ක නැත්තම් මම මේක කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඔව්. ත්‍රීරෝධරත බලන්න ඒ මිනිසුන්ගේ මොනවද හිතන ආකාරය කියලා අතක් පැද්දි ගෑරලා අම්මා තාත්තා මතක් කරලා බණින එකයි ඕවද අපි බලාපොරොත්තු වෙන අපිට මොකක් හරි පොලිමක යන්න ඕන නම් අපි පොලිමක යන්න ඕනේ මේ පොඩි පොඩි දේවල් මේවා හරීම අර 1%ර්ස් කියන්නේ අපේ ක්‍රීඩාවේ 1%ර්ස් කරොත් තමයි අපි එතනට යන්නේ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක තමයි පදනම වෙන්නේ යම්කිසි දෙයක් ගොඩනගා ගන්නකොට රටක් හැටියට විශේෂයෙන් අපි දියුණු වෙන්න නම් විනය කියන දේ අත්‍යවශ්‍යයි. විනයයි රෙස්පෙක්ට් එකයි කියන එක මම හිතන්නේ ඉස්සෙල්ලම එන්න ඕනේ සමාජයට. මේක ගැන කියලා දෙන්න ඕනේ. මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මේ විශ්වවිද්‍යාලයටවත් ඩිග්‍රියක්වත් ගන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි මේක අපි හැමෝටම පොදු දෙයක්. රටක දියුණුවට සමාජයක දියුණුවට වෙන්න ඕන දේවල් හරියට කතා කරන එක, මිනිහට කතා කරන එක, හරියට පාරේ අනේක ඉඳන් ඒ දේ හරියට වෙන්න. මම ඔබට මතක නැති මට මතක තියෙන සිද්ධියක් ගැන මම මතක් කරනවා ඔබට. ඒ තමයි ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා, අපි කතා කරන භාෂාවෙන් කියනවා හරිම බිසි ඔබ. කොළඹ තරුපහේ හෝටලයක ඔබ නවතන් ගෙන සිටියේ ඔබගේ කණ්ඩායමත් එක්ක. මම මේ හෝටලයට ඇවිදගෙන එනවා. ඔබ ඉතාමත් හදිසියේ ඇවිල්ලා හෝටලයට ඇතුල් වෙන්න හදනවා. නමුත් ඔබ දකිනවා ඔබගේ ඇසක කොනකින් මාව. ඔබ නවතිනවා. නැවතිලා "හලෝ කිෂු" කියලා ඔබ ඇවිල්ලා මට කතා කරුවා. එදා ඔබ ගැන ඇත්තට මට ලොකු ආඩම්බරයක් ඇති වුණා. ඒ ගරුත්වය ඔබට මම මැරණකම්ම ඒ ගරුත්වය ඔබ වෙනුවෙන් තිබෙනවා. මොකද ඔබ නිහතමානී ගැන කතා කරුවා. කෙනෙක්ට රෙස්පෙක්ට් කරන එක ගැන කතා කරුවා, විනය ගැන කතා කරුවා. ඔබ මම හිතන්නේ ඒකේ රෝල් මොඩල් එකක්. හරි, ඒක ඇති. අපි දැන් කිෂෝ මට වඩා මිනිස්සු වඳුරනවා. ඔබ මුළු ලෝකෙම දන්න වචලේ. රයිට්. සෝ වෙන කොතනද වෙනස් වෙන්න ඕනේ රටක් හැටියට අපේ ආර්ථික සංවර්ධනය ළඟා කරගන්න නම්, රටක් හැටියට මිලියන 21ක් වන ජනතාව සතුටින් තියන්න නම්, සමාජීය සංවර්ධනයක් ඇති කරගන්න නම් තව කොහේද වෙනස් වෙන්න ඕනේ, කොහොමද අපි ඒ දේ කරන්නේ? මං හැමදාම හිතන දෙයක් තමයි මේ ක්‍රිකට් එක දැන් මේ යන විදිය හැමදාම හරිනේ. කොහෙද මේක වෙනස් වෙන්න ඕනේ, කොහෙද මේක වෙනස් වෙන්න? මගේ හිතට එන්නෙම එකයි. ඔව්. අපේ ක්‍රිකට් වෙනස් වෙන්න ඕනේ පොඩිම තැන ඉඳන්. ඒ කියන්නේ අපේ ගමේ පාසලේ ඉඳන් තමයි ක්‍රිකට් එක වෙනස් වෙන්න ඕනේ. මට හිතෙන්නෙම රට වෙනස් කරන්න නම් පාලකයා වෙනස් වෙන්න, ලොකුම පාලකයා ඉඳන්. මොකද උඩම පාලකයා වෙනස් වුනේ නැත්නම් යටම එක්කෙනා හිතන උඩම එක්කෙනා කරන එක හරි කියලා. ඔව්. දැන් ක්‍රිකට් එකේ එහෙම හිතන්න බෑනේ. ක්‍රිකට් එකේ උඩ එක්කෙනා හරි නැත්නම් අපි යට එක්කෙනා හොඳට හදාගෙන ආව නම් එහෙම උඩ එක්කෙනාට යන්න කියලා පොඩි එක්කෙනාට කියලා ක්‍රිකට් ගස්සත හැකි. ඔව්. හැබැයි පරිපාලනය වෙනස් වෙන්න ඕනේ හැමතිස්සෙම. උඩම ඉන්න මිනිහා තමයි වෙනස් වෙන්න ඕනේ. උඩම ඉන්න මිනිහා වෙනස් වුණොත් පල්ලෙයින් එක්කෙනාට පේනවා මම මේ දේ කරන්න ඕනේ කියලා. උඩම එක්කෙනා වැඩි කර කර යම්කිසි දේවල් භුක්ති විඳිනවා නම් යට එක්කෙනා හිතනවා මේකනේ ක්‍රමේ. මේක ක්‍රමේ කියලා. ඔව්. ලොක්කගේ විදියට අපි යන්න ඕනේ. මට ඕකෙන් පිටරට කිසි දෙයක් හිතෙන්නේ නැහැ. මට හිතෙනවා ඕක තමයි ක්‍රමය කියලා. මොකද මං පිට රටවල් වල ගත්තාම ක්‍රිකට් ක්‍රීඩාවේ නම් මම හිතන්නේ ලංකාව තරම් හොඳට මේ පාසල් ක්‍රිකට් වගේ ළමයින්ට ක්‍රිකට් ගහන්න තියෙන අවස්ථාවල් ගොඩක් තියෙන රටක් තමත් නැතු ඇති. ඉතින් අපිට හදන්න හරි ලේසි. පිට රටවල් වල බැලුවාම පරිපාලනය, දේශපාලනය කරන විදිය බැලුවාම හැමතිස්සෙම රෝල් මොඩල්ස් ඉන්නේ උඩ. හැමතිස්සම ඉන්න උඩ කියයි කවුරරි මෙන්න අගමැති මේ විදියට හින්ද දඩයක් ගහලා මෙයාත් ඉන්න ඕන මේ නීතියට යට වෙලා. ඉතින් පල්ලා ඉන්න කට්ටියත් මම හිතන්නේ මගේ දැනීම හැටියට, මං ආර්ථික විශේෂඥයෙක්වත් දේශපාලඥයෙක්වත් නෙමෙයි, මට මේ අහන දේවල්, පේන දේවල් විතරයි. මේ සෙග්මන්ට් එක තුළ මාවන් අපූර්ව කතාවක් කිව්වා. ඒ කතාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව තුළ නම් තමන්ගේ කණ්ඩායමේ පහළ ඉන්න අය පොෆෝම් කරනකොට ඒක ඉබේටම නායකත්වය බවට පත්වෙනවා. ඒ තුළින් ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් පරිපාලනයේදී එහෙම නැත්නම් වෙන ශේෂ්ත්‍රයක වැදගත් වෙන්නේ නායකයා නිවැරදිව සිතලා නායකයා නිවැරදි දේ කිරීම. ඒ තුළින් තමයි කණ්ඩායමක් නිවැරදි ආකාරයෙන් ගොඩ නැගීමට හැකියාව ලැබෙන්නේ කියලා. මම හිතන්නේ මේ සංසන්දනය අපූර්ව සංසන්දනයක්. ඔබට හිතන්න යමක් ඉතුරු කළයි ඔහු ඒ දේ ඔබට කිව්වේ. මම අපි සාර්ථකව යන ඕන ගමනක පසුබෑම් තිබෙන්න පුළුවන්, ෆේලියර්ස් තිබෙන්න පුළුවන්. ඔබේ ගමනේදී මොනවද ඔබට තිබිච්ච ෆේලියර්ස් සහ ඔබ කොහොමද ඒවා ඕවර්කම් කළා, ඒවා නැවත හදාගෙන මේ තැනට ආවේ? ෆෙලියස් වැඩි කිසි ඕන ගමනක මං හිතන්නේ. මගේ ගමන නම් ෆෙලියස් වැඩි. ඕකේ. මොනවද මේ ෆෙලියස්? ඔබ කොහොමද ඒවට මුහුණ දුන්නේ? කොහොමද පසුව අවසානයේ ජයග්‍රහණය කෙරුවේ? ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩේ එක් වශයෙන් මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩ ගන්න පොදුයි ඒක. ෆෙලියස් කියන එක ගැරන්ටිඩ්. ෆෙලිය එකක් ෂුවර්ම ෂුවර්. හැබැයි මේවා ඇඟට අරගෙන මේවාගෙන් පාඩම් ඉගෙනගෙන ලෙසන්ස් ඉගෙනගෙන ඉස්සරහට යන ගමන එක එක්කෙනාගේ කැරක්ටරගේ හැටි මට හිතෙන විදිහට. ඒ කියන්නේ මේ ඇඟපත තියෙනවත් උසමහත තියෙනවත් එහෙම කතාවක් නෙමෙයි මේකේ තියෙන්නේ. තමන්ට කොච්චර දේවල් ගන්න පුළුවන්ද ආයි මේ තමන්ගේ මේ ස්කිල් එක හරියට එළියට දාන්න ඉස්සෙල්ලා. මොකද දැන් අපි ගත්තොත් වගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට මට විතරක් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට මාධ්‍යවලින් ක්‍රීඩා ලෝලීන්ගෙන් තීරීම් කමිටුවලින් පරිපාලන අංශයෙන් මේවයින් අපිට සෑහෙන දෙයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ අපිට තියෙන ආදරෙත් එක්කම එන දෙයක්. ඒ වගේම තමයි මේ ආදරය පස්සේ තරහවකට පෙරලෙනවා. ෆේලියර් එකක් කැච් එකක් මිස් වුණොත් එහෙම වයිඩ් බෝල් එකක් දැම්මොත් නෝ බෝල් එකක් දැම්මොත් මේවා තරහකට පෙරලෙනවා. ඉතින් මේවා ෆේලියර්ස් තමයි මේවා. ඉතින් අපි අපේ ස්කිල් එක ඒ දේවලින් ඉගෙනගත්ත දේවල්ලින් අපි මේ ස්කිල් එක අපේ ස්කිල් එක ආයසරයක් උපමට්ටම් කරගෙන අපේ ෆෝකස් එක නැරෝ කරගන්න ඕනේ මේවා ටික හිමින් සැර එළියට දාන්න. පත්තරේද ටීවී එකද වෙන තීරීම් කමිටුද ක්‍රීඩා ලෝලෙන් දේව කරලා අපිට මේ එන බෝලෙට ගහන්න දාන්න ඕන බෝල බැට්ස්මන්ට දාන්න මේක නැරෝ කරගත්තාම මම හිතන්නේ එක තමයි මට වැඩ කරේ. ඉතින් නැත්තම් මම මේ ගහුව බින්දු තොගයට මම හිතන්නේ ලංකාවේ ටීම් එකේ ගහන වෙන එක්කෙන්ටවත් පුළුවන් කියලා. හවුද පසුව ඔප්පු කරලා පෙන්නනවා ඔබ සුපර් ටැලන්ටඩ් ක්‍රිකටර් කෙනෙක් කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ටෙස්ට් ඇවරේජ් එක 37, ODI ඇවරේජ් එක 39, ODI 250ක් විතර ගහලා ටෙස්ට් මැචස් 100 ගානක් ගහලා ඒ ස්ථාවරය හදාගෙන වැඩ පෙන්ඩ තමයි ඔබරිට මංකිව සමාරයකටේ වාසනාවෙන් පෙන්ඩ ඕන කියලා කිසි. ඉතින් හැබැයි දැන් ඉන්න ක්‍රීඩකයෙක්ම බින්දු පහක් ගැහුවොත් එහෙම මට දෙන්න ක්‍රීඩකයව දැන් ලංකාවට ගහයි කියලා. සමහර කලාවට ඔව් නොවෙන්න පුළුවන් ඒ දේ. ඔව් ඉතින් මංගේ වාසනාවන්ත කියලා ඒක තමයි එන්න ඕන. දැන් ඔය ෆේලියර්ස් එක්කම සමහරලාට මේ අද මේ තමන්ගේ පස්සෙන් ඇවිල්ලා පිටට තට්ටුවක් දාන ක්‍රීඩා ලෝලියා හෙට තමන් දැක්කම අහක බලා ගන්න පුළුවන්. ඔව් ඔව්. හැබැයි ඉතින් ඔය තත්ත්වෙත් ඉගෙනගෙන ඒවත් අරගෙන මේක තමයි වෙන්නේ අපි දැනගෙන අපි අපිට යම්කිසි දෙයක් අපිට කරන්න තියෙනවනේ. රට වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ ආශාව වෙනුවෙන් තමන් ක්‍රීඩාවට තියෙන ආදරය වෙනුවෙන් මොනවා හරි කරන්න තියෙනවනේ. ඒක ඒ ફોකස් එක නැරෝ කරගත්තාම මට හිතෙන්නේ අරවටික අපිට ඉමින් අයින් කරලා අපිට යන ගමන යන්න පුළුවන්. කෝච් කෙනෙක් හැටියට ෆේල් එකක් තිබිලා තියෙනවද? එහෙම නැත්නම් ෆේල් එකක් නැද්ද? ෆේල් එකක් තිබිලා තියෙනවා නම් මොන වගේ ෆේල් එකක්ද තිබුණේ? හැමදාම ෆේල් එකක් එක ඩීල් කරුවේ. හැමදාම ෆේල් එකක්. අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ කෝච් කෙනෙක්ට කවදාකවත් ක්‍රෙඩිට් එකක් කියන එක එන්නේ නැහනේ. මන් නම් දන්න කාලෙක ලංකාවෙන් නම් එන්නේ නැහැ. මොකද හැමතිස්සෙම බලාගෙන ඉන්නේ මොකක්ද මෙයා කරන වැරද්ද? ටීම් එක හරියට කෙරුවොත් එම ඒක ටීම් එකේ දක්ෂතාවය. ටීම් එක හරියට කරේ නැත්නම් එහෙම කෝච්ගේ අසක්ෂතාවය. ඔව් ඔව්. කවුරු හරි 100ක් ගැහුවොත් එම කවුරු හරි 200ක් ගැහුවොත් එම ඒක එයාගේ දක්ෂතාවය. නැත්නම් එයාගේ තාත්තගේ හරි එයාගේ 100ගේ හරි දක්ෂතාවය. හැබැයි එයා බින්දුවක් ගහපු දවසට මේ කෝච් මෙත් එක මුකුත් කරන්නේ නැද්ද? කොහොමද මේවා අපි වෙනස් කරන්නේ? ඔබ කියන්නේ තියරි එකක් නෙමෙයි මේක මෙහෙම. මම කියන්නේ ඇත්ත. නෑ ඇත්ත තමයි. ඇත්ත තමයි. ඉතින් ඕකනේ වෙන්නේ තියරි එකක් නෙමෙයි ඇත්තට ප්‍රැක්ටිස් එකක්. ඕක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ප්‍රැක්ටිකලි සිද්ධ වෙන්නේ. ඉතින් ඔය කතන්දරේ දිගටම යයි. අපි කොහොමද මේක වෙනස් කරන්නේ? මේ කතන්දරේ මට දැන් මම කෝච් කෙනෙක් විදියට මට ප්‍රශ්නයක් නෑ. ක්‍රිකට් දන්නේ නැති එක්කෙනෙක් මට මේ කතන්දරේ කිව්වොත් එහෙනම් මට ඒක ප්‍රශ්නයක් නෑ. සමහර අපි හැමෝම ක්‍රිකට් දන්නේ නෑනේ එක ගානට. මම දන්නේ නෑනේ ව්‍යාපාර ගෙනියන්න පරිපාලනය කරන්නවත් වාදන්නකින් දශමයක්වත්. ඉතින් මං වාඩ දෙයක් කිව්වොත් මම ගණන් ගන්න නැහැ. ඉතින් ඒ වගේ මට ක්‍රිකට් දන්නේ නැති එක්කෙනෙක් හරියට බලන්නේ නැති එක්කෙනෙක් දෙයක් කිව්වොත් ගණන්. හැබැයි ක්‍රිකට් දන්නේ එක්කෙනෙක් මගේ වැඩ අගයන්න ඕන එක්කෙනෙක් කිව්වොත් එහෙම දෙයක් මට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද ඉතින් ඒ වගේ තත්ත්ව තමයි මේ රටේ උදා වෙන්නේ මේ ක්‍රිකට් පුහුණුකරුවන්ට. මට උදා වුණේ එහෙමයි. ඔබගේ පුජ්‍යලික ජීවිතය තුළ ෆේලියර්ස් තිබිලා නැද්ද? ඔබගේ පවුල සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිතවතුන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, නෑදෑයන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සමාජයේ ආශ්‍රය කරන අනිත් අය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඔබ හිතපු දේවල් කරන්න බැරි වෙච්ච අවස්ථා තිබිලා තියෙනවද? ඕනේ තරම්. තමන්ගේ පවුල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඕනේ තරම්. ඉතින් මගේ දූලා දෙන්න ඉපදෙනකොට එක්කෙනෙක් ඉපදෙනකොට මම හිටියෙත් නැහැ. දැන් ඉන්න ක්‍රිකටර්ස්ට මම හිතන්නේ මේ දුර නෑදෑයෙක් ලෙඩ වුණත් ඒගොල්ලන්ට මේ එන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ ක්‍රිකට් මම මේ බනිනවා නෙමෙයි. ඒ කරපු ඒ කාලේ මට ඉස්සෙල්ලා කරපු කැපවීම් ඒ ක්‍රීඩකයන් අපේ කාලේ අපි කරපු කැපවීම් ඉස්සරහට තියෙන කැපවීම් අඩුයි. මොකද එන්න එන්න මේ ක්‍රීඩාවේ දියුණුවත් සමගම මේවා වෙනස් වෙනවා. ඔව් ඉතින් ඔබ පරිණත ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් හැටියට ඔබ කියනවා එදා ඒ තිබිච්ච කැපවීම අද ඉන්න ක්‍රීඩකයන් තුල නැහැ කියලා. මම කියන්නේ කැපවීම එච්චර දැන් අපි යම්කිසි දෙයක් මට මුදල්මය වශයෙන් යම්කිසි දෙයක් ලැබෙන හින්දානේ මම මේක රස්සාවක් නොකර මම මේක දිගටම කරගෙන ගියේ. මට කිව්වනම් එහෙම මේක සත පහක්වත් දෙන්නේ නැහැ රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න කියලා මම මේක නියැලෙන්නේ නැහැ. අනිවාර්යෙන් මම ඒක නියැලෙන්නේ නැහැ. මේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහනවා කියන එක ඒක අතර වෙනස්. ඔව් ඒක නියැලෙන්නේ නැහැ. ඉතින් මම මේ කියන්න හදන්නේ දැන් එතකොට යම්කිසි දෙයකට තමයි මම මේක ගහන්නේ. මේක රිවෝඩ් එකක් තියෙනවා කියලා මම දන්නවා. මම මේ රිවෝඩ් එක ලැබුණොත් එහෙම මට සැපදායි ජීවිතයක් මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරලා මටත් මගේ පවුල කට්ටියට දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ඔක්කොම හිතේ තියාගෙන තමයි මම මේ යන ගමන යන්නේ. ෆේලියර් එකක් නොවි එහෙම නැත්නම් ෆේල් වුණාම ආපහු තමන් ගොඩ නගාගෙන සක්සස් එක කරා යන්නේ. අර තියෙන බෙනිෆිට් එක මට පේනවනේ ඉස්සරහා. මට ඉස්සරහා පේනවා මම මෙතනට තමයි යන්නේ. මම මේක කරොත් එහෙම මට මේක මේ විදියට ඉන්න පුළුවන්. මමකද ක්‍රිකට් ගහන්න අවුරුදු 35-40 වැඩිම 35-40කුත් ගහන්න. හැබැයි දැන් ඉන්න කට්ටිය අපි කැපවීම ගැන කතා කරද්දී දැන් තියෙන මේ අපේ ප්ලේයර්ලට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම ප්ලේයර්ලටම දැන් තියෙන කැපවීම මෙච්චර කරන්න ඕනේ නැහැ. මොකද තියෙන අවස්ථා ලෝකේ වටේම. අනිවාර්යෙන්ම කොහේ හරි ගිහිල්ලා ක්‍රිකට් ගහලා Tamanට අවශ්‍ය දේ හම්බ කරගෙන සැපදායි ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබෙනවා කියන එක තමයි ඔබ කියන්නේ. මාමන් තවත් අපූරු කතාවකින් ඔහුගේ කතාබහ නිමා කරනවා. ඔහු කියනවා ෆේලිය එකක් ආපු වෙලාවට ඒ ෆේලිය එක අභිබවලා ජයග්‍රහණය කරා ගියොත් තමන්ට බෙනිෆිට් එකක් තිබෙනවා. ඒ බෙනිෆිට් එක දිහා බලන්න තමන්ට ලැබෙන වාසි ගැන හිතන්න හිතලා අර ෆේලිය එක සාර්ථකත්වයක් බවට එහෙම නැත්නම් ෆේලිය එක සක්සස් එකක් බවට පරිවර්තනය කරගන්න තමන්ව මෝටිවේට් කරගන්න කියන එක තමයි ඔහුගේ භාෂාවෙන් කිව්වේ. ඉතින් ඒක හොඳ වැදගත් දෙයක්. මොකද අපි කරන සියලුම දේවල් වල අවසාන ප්‍රතිඵලය වෙන්නේ තමන් ළඟා කරගන්නා දේ. අවසාන achievement එක ඒක benefit එකක් කවිය යුතුමයි. ඒ benefit එක ඔළුවේ තියාගෙන අපි වැඩ කෙරුවොත් අපිට පුළුවන් වෙනවා අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න. Mavan, thank you very much for coming over to have this very exciting chat. මම හිතන්නේ මේ සාකච්ඡාව තුළ නොයෙකුත් පණිවිඩ සමාජය වෙනුවෙන් තිබුණා. And we thank you once again and wish you best of luck for your future endeavors. And until we see you next week, goodbye.